තස අපරාධම කොච්චර කල් අපි මේක මෙහෙම කරාද මේ ඔපරේෂන් එක මාස 6ක දීර්ඝ විමර්ශන නේද ඔව් සර් මාස 6ක දීර්ඝ විමර්ශන එකක් තියෙනවා කෙසතක් නේද පාවු 25 අයි අතත වුණා අයි මේ දින නොරච්චෝලේ ප්‍රදේශයේ සොරගම් කරන ලද පාවු 20 20ක කොටසක් තියෙනවා කොටසක් විසක් තියෙනවද මෙතන පාවු 20ක් කොටසක් තියෙනවා අපි මේවා බොහොම විනිවිද භාවයකින් ටෙස් කරලා තමයි අරගෙන තියෙන්නේ. සාර බෝතල් වල දාපුවම අපිට ප්‍රමාණ වෙන්නේ නේ කැම ගන්න කිව්වට නේද? ඉන්නේ කොසත්තේ ප්‍රදේශයේ මංගොල්ල කන ලද රත්තරම්බඩු වල රත්තරම්බඩු අපි අත්අඩංගුවට ගත්තා. මේ අදාළ උගස් ආයතන වලට තිබ්බට පස්සේ උගස් ආයතන වලට තියලා තිනවා මංගොල්ල කෑමෙන් පස්සේ. ඉතින් ඒ මේ දින්නෙත් ඒ වගේ කොස්සත්තේ මංගොල්ල කෑමකින් අල්ල ගන්න ලද රත්තරම් බඩු මේ තියෙන්නේ ඒකත් කොස්සත්තේ කොස්සත්තේ ප්‍රදේශයෙන් මංගොල්ල ගන්න ලද බාන්න ඉතින් විවිධ ප්‍රදේශවල වයඹ පළාතේ කිසර දෙයක්ව තිබ්බ මේ මංගොල්ල කෑම වල ප්‍රධාන සැකකරුවෝ අපි අත්අඩංගුවට අරගෙන තිනවා උසාවියට ඉදිරිපත් කළා රඳවා ලබා ගැනීමේ නියෝග අරගෙන වැඩිදුරත් විමර්ශනය කළා තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදු කරේ. එතකොට මේකට පුත්තලම කොට්ටාස බාර නිලධාරීන් හැටියට ඍජු අධීක්ෂණය යටතේ මේ වයඹ පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීමත් පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ උපදෙස් මතත් මේ මෙහෙම අපි ක්‍රියාත්මක කරා. මාස 3ක් 4ක් වැනි දීර්ඝ කාලයක විමර්ශනයකින් පස්සේ තමයි මෙවැනි අත්අඩංගුවට ගැනීමක් අපිට කරන්න හැකියාවක් ලැබුණේ. ම ඒ වටිනාකම ලක්ෂ එක ගෙදරකින් ලක්ෂ 150 පුත්තල මේක ලක්ෂ 150ක්. ඉතින් ඒ වගේ බලපුවාම මේ සියලුම මංගොල්ල කන ලද භාණ්ඩවල වටිනාකම කෝටි 2000000කට ආසන්නයි. කෝටි 2000000කට ආසන්නයි. ඒක ගණනය කරලා බලපුවාම කෝටි 2000000කට වඩා වැඩි ප්‍රමාණයක් මංගොල්ල කාලා තිනවා මේ ප්‍රදේශයේ. වයඹ පළාතෙන් වයඹ පළාතෙන් කේසස් 6ක් අපි රිකව කරලා තිනවා. ඒත් එක්කම කෑගල්ලෙන් එදිගම එක කේස් එකක් තියෙනවා. එතකොට විශේෂයෙන්ම මේක සඳහන් කරන්න ඕනේ කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ පුත්තලම එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරිලාල් මහතාත් ඒ වගේම මේකට සහයක් ලෙස අපිට කුලියාපිටිය විශේෂ DCDB එකේ කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපතිතුමාත් අපිට මේකට සහය ලබා දුන්නා මේ මෙහෙම සිද්ධ කරන්න. එතකොට මේකේ අපි ප්‍රධාන වශයෙන්ම 7ක් මංගොල්ල කෑම 7ක් අපි අත්අඩංගුවට අරගෙන තිනවා. ඉතින් මේ මංගොල්ල කෑම මේකේ විශේෂත්වය වන්නේ මේ මංගොල්ල කෑම 7ේම රත්තරන් තමයි මංගොල්ල කාලා අරගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ ගෙවල් වලට ගිහිල්ලා ඒ ගෙවල් වල පුද්ගලයන් බය කරලා පිහියවල් තියලා බෙල්ල කපනවා කියලා බය කරලා සමහර ගෙවල් වල ආරක්ෂාවට තිබ්බ සේප්පුව පවා ඇරලා තමයි මේ රත්තරන් බඩු අරගෙන තියෙන්නේ. මේ සියලුම අත්අඩංගුවට ගැනීම රත්තරන් තමයි අපි අත්අඩංගුවට ගත්තේ. එතකොට මේගොල්ලෝ මංගොල්ල කාලා තින්නේ රත්තරන් මේ වටිනාකම කෝටි 2000000කට ආසන්නයි. මේ සියලු රත්තරන් වල වටිනාකම කෝටි 2000000කට ආසන්නයි. අහිංසක මිනිසුන්ගේ සල්ලි එක අවස්ථාවකදී අපිට දැනගන්න ලැබුණා කරාබු දෙකක් පවා හොරගම් මේ මංගොල්ල කාගෙන ගිහිල්ලා තිබ්බා එක අම්මා කෙනෙක්ගේ. ඉතින් අපිට පුළුවන් වුණා කනේ පළඳලා තිබිච්චි කරාබු දෙකක් ගලවගෙන ගිය අවස්ථාවක් අපිට මේකෙදි විමර්ශනයේදී ඒවා හොයාගන්න ලැබුණා. මේගොල්ලෝ තමයි මේක මේ සටකරුවෝ තමයි මේක කරලා තියෙන්නේ. දී මේ මහජනතාවට කියන්න ඕනේ ඒගොල්ලොන්ගේ තියෙන රත්තරම් බඩු. දැන් මෙතන සමහරක් අවස්ථා වලදී
ගෙවල් වල තියලා මේ ගෙවල් අනාරක්ෂිතව වහලා දුර ට්‍රිප් ගිහිල්ලා එතකොට ඒ අවස්ථාවන්වලදී දවස් 3-4 ගෙදෙට්ට නැවිත් ඉරිපු අවස්ථාවන්වලදී තමයි මේ ගෙවල් වලට සමහරක් ඒවා පැනලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මම තව කියන්න සතුටුයි මේ උගස් නීත්‍යානුකූලව උගස් බඩු ගන්න ආයතනවලට දැන් මේ ආයතනවලට එන මෙච්චර විශාල ප්‍රමාණයක් උගස් තියන්න ආහම යම් කිසි සැකයක් තියෙනවනේ. ඒ උගස් තියන්න එන පුද්ගලයන් සම්බන්ධයෙන් කරුණාකරලා පොලිසියට දැනුවත් කරන්න. එතකොට අපිට පුළුවන් මෙවැනි අපරාධ වළක්වා ගන්න. සාමාන්‍යයෙන් මිනිහෙක් ඒ උගස් ගන්න ආයතනයට ආවම මෙයාට මෙච්චර රත්තරන් ප්‍රමාණයක් ආවේ කියලා යම් සැකයක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් ළඟම තියෙන පොලිසිය දැනුවත් කරනවා නම් අපිට පුළුවන් ඇවිල්ලා විමර්ශනයක් කරන්න. සත්‍ය ලෙසම ඒක එයා ඒ උගස් තියන්න ආවේ එයාගේ බඩුද කියලා බලලා අපිට ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. මෙවැනි මංකොල්ලකෑ සොරකම් අඩුවෙයි මේ ඒකට කරන්න බාධාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. වයඹ පළාතේ කරන ලද විශාල රත්තරන් මංකොල්ලකෑම් කරන ලද සැකකරුවන් අපි අත්අඩංගුවට ගත්තා. විශේෂයෙන්ම පුත්තලම කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රීලාල් මහතාගේ කණ්ඩායමක් ඒ නායකත්වයෙන් මාස 6කට ආසන්න කාලයක් ට වඩා වැඩි කාලයක් විමර්ශනය කළා. විශේෂයෙන්ම නොරොච්චෝලේ ප්‍රදේශයේ ගෙදරකට පැනලා ඒ ගෙවල් ගෙදර වැසියන් බය කරලා සේෆ් වේ තිබිච්ච ඒ ගෙදර වැසියන් අත් බැඳලා බය කරලා සේෆ් වේ තිබිච්ච රත්තරම් පවුම් 30කට ආසන්න ප්‍රමාණයක් 30කට ආසන්න රත්තරන් ආභරණත් තවත් අනිත් ආභරණත් ඔක්කොම බලපුවාම පවුම් 60ක ප්‍රමාණයක් මංගොල්ල ගාගෙන ගිහිල්ලා තිබ්බා. ඉතින් එදා පටන් මේ පුත්තලම පොලිස් කොට්ටාසේ මේ සිදුවිච්ච අපරාධය සම්බන්ධයෙන් අපි කණ්ඩායමක් යොදලා විශේෂ විමර්ශනයක් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෙම සැකකරුවන් අල්ලගත්තේ. මෙම සැකකරුවන් අල්ලගත්තට පස්සේ අපේ විමර්ශනයේදී අපිට දැනගන්න ලැබුණා වයඹ පළාතේම සහ එින් පිටතත් අවස්ථා 7කදී මංගොල්ලකෑම් සත්තරම් මංගොල්ලකෑම් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒවා කියනවා නම් එකිනෙක වශයෙන් 2023 11 15 වෙනි දින වාරියපොළ පොලිස් වසමේ ගයක් බිඳලා 25,59,000 වටිනා දේපොළ කොල්ලකෑමක්ද 2023-12-02 නොරොච්චෝලේ පොලිස් වසමේ වටිනා මුදල් හා දේපොළ කොල්ලකෑමක්ද රුපියල් 1,52,32,000 මුදලක්ද 2024-04 වෙනි දින නාගොල්ලාගම පොලිස් වසමේ නිවසක් බිඳ 105,00,000 වටිනා මුදල් හා රම්මාභරණ භාණ්ඩ 2024-02-16 වෙනි දින දොරටියාව පොලිස් වසමේ නිවසක් බිඳ රුපියල් 3,50,000 වටිනා මුදල් හා දේපොළ කොල්ලකෑම් 2024-02-27 වෙනි දින දැදිගම පොලිස් වසමේ නිවසක් බිඳ 105,00,000 වටිනා දේපොළ හා කාර් රථයක් 2024-03-03 වෙනි දින කොස්සත්ත පොලිස් වසමේ නිවසක් බිඳලා වෑන් රථයක් මංකොල්ලකෑමක් 2024-04-05 වෙනි දින දොරටියාව පොලිස් වසමේ නිවසක් බිඳ රුපියල් 36,00,000 වටිනා මුදල් හා දේපොළ සහ KDH වර්ගයේ වෑන් රථයක් කොල්ලකෑම කියන ප්‍රධාන අපරාධ 7කට මෙම සැකකරුවන් සම්බන්ධයි. ඉතාමත්ම දීර්ඝ විමර්ශනයකින් මහන්සියලා නිලධාරීන් දිවා රෑ නොලබා මහන්සියලා තමයි මේ විමර්ශනය කරලා මේ අත්අඩංගුවට ගත්තේ. ඒකම විශේෂයෙන් කියන්න ඕනේ මේ යුක්තිය මෙහෙමට සම්බන්ධව අපි අත්අඩංගුවට ගැනීම කරනකොට තමයි මෙවැනි සැකකරුවන් අපිට හොයාගන්න ලැබුණේ, අත්අඩංගුවට ගන්න හැකියාවක් ලැබුණේ. විශේෂයෙන්ම මද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයින් මෙම රත්තරන් බඩු උගස් තියලා ඒවැ මද්‍රව්‍ය භාවිතා කරලා තියෙනවා. තවත් වෙනත් සූදු ක්‍රීඩා ආදිය කරලා තියෙන බවට අපිට තොරතුරු ලැබුණා. ඉතින් මේ සඳහා මේ පුත්තලම කොට්ටාසයට පරිබාහිරව අවස්ථා තිබෙන නිසා කුලියාපිටිය විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිගේ සහයක් ඇතිව මේ භාණ්ඩ අපි අත්අඩංගුවට ගැනීමේදී විනිවිද භාවයකින් පිළිඹු වෙන්න වුමනා නිසා ඒගොල්ලන්ගේ සහය අරගෙන අපි මේ විමර්ශනය කළා. මේ චකකරුවන් අත්අඩංගුවට ගත්තා.
ඇත්තවසේම කියනවන මේ වයඹ පලාතරම තිබිච්චි ලොකු හිසර දෙයක් මේ මංකොල්ලකෑම. ඒක අපිට විසඳන්න හැකියාව ලැබීම පොලිස් නිලධාරීන් හැටියට අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා. මෙහි නායකත්වය අපිට ලබා දුන්න වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිසිරි ජයලත් මහත්මයාත්, එතකොට පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිතුමාත් සහ මගේ ඍජු අධීක්ෂණ යටතේ මේ කණ්ඩායම් මෙහෙවලා අපි මේ අත්අඩංගුවට ගැනීම සිදු කළා. ගොඩක් අල්ලගන්න බැරුව තිබිච්ච දෙයක්. අපිට මේ සැකකරුව කවුද කියලා අඳුනා ගැනීමට මෙච්චර ප්‍රමාද වුණෙත් ඒකයි. හරියටම මේ සැකකරුව අපිට අඳුනා ගන්න උවමනා නිසා. මේ සියලු දේ පොඩි පොදු වටිනාකම ගත්තොත් කෝටි දෙකහමාරකට වඩා වැඩි. ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යනවා. මේගොල්ලෝ අද උසාවියේ ඉදිරිපත් කිරීමෙන් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ සිල් දෙයම කොහොමද මේකට සම්බන්ධ අය කොහොමද මේ පුත්තලමට ආවේ, පුත්තලම මේ ගෙදර කොහොමද කතරම් බඩු තියෙන බව දැනගත්තේ ආදී වශයෙන් අපි විශේෂ විමර්ශනයක් ඒකට කරනවා. මේකට තවත් සම්බන්ධ අය ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා.